අද නිදුව පුතේ අද මම ඔයගලන්ට කියලා දෙන්නේ තවත් අපිට ඕලෙවල් විභාගයට එන වැදගත් ප්‍රශ්නයක් ගැන කියලා දෙන්නේ හැමදාම වගේ එන නැත්නම් අවුරුද්දක් අවුරුද්දක් ඇරෙන ප්‍රශ්නයක් ගැන කියලා දෙන්නේ ඉන්නේ විශේෂයෙන් ලකුණු 10ක් අපිට මේකට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ඔයගලන්ට හොඳ සාමාර්ථයකට යන මේ ලකුණු 10 උදව් වෙනවා බලමු මොකද මේ විශේෂ ප්‍රශ්නේ කියලා මේක ඉන්නේ බොහෝ වෙලාවට පේපර් එකේ 14 වෙනි ප්‍රශ්නේ B කොටස විදිහට එන්නේ 14 වෙනි ප්‍රශ්නේ B කොටස. දැන් මෙන්න මේ සටහන දැක්කම ඔයාලට මතක් වෙනවා බෝඩ් එකේ මම ලියලා තියෙනවා pie chart කියලා කියන විශේෂ ප්‍රශ්නේ අපිට හැමදාම වගේ ලැබෙනවා. දවස අවුද්දක් අවුද්දක් තියෙනවා එක්කෝ bar chart එනවා නැත්නම් pie chart එනවා. ඉතින් අපි මේ දෙකෙන් එකකට හුරු වෙලා ගියොත් දෙකටම හුරු වෙලා ගියා නම් show එකටම අපිට ලකුණු 10ක් ගෙදර ඉඳලාම අරයි යන්න පුළුවන්. ඒ ඔයගලගේ හොඳ සාමර්ථයක් ලබා ගැනීම සඳහා. දැන් අප බලමු දැන් මේ 5 chart එකක විශේෂයෙන් මෙන්න මේ විදිහට දක්වන්නේ circle එක දක්වනවා වෘත්තයක දක්වනවා ඒකේ percentage එක තමයි දාලා තියෙන්නේ මේ තියෙන percentage එක කියන්නේ 100ට ගන්න 100ට ගන්න දක්වනවා යම් කිසි දෙයක දැන් අපි ප්‍රශ්නයක් කරනකොට ඒක තව පැහැදිලි වෙනවා දැන් මේකේ මේ 100ට ගණන් මෙන්න මේ විදිහට වෙන් කරලා දක්වලා තියෙනවා වෘත්තයේ එතකොට ඒකට අපි මෙන්න මේ වචන ටික දෙනවා මේ වචන ටික අපි ලියන එකේ පාවිච්චි කරනවා අපිට වචන 100ක විස්තරයක් ලියන්න ඕනේ මේ pie chart එක දිහා බලලා. ඔබ තමයි මේ හැමදාම දෙන ප්‍රශ්නේ. එතකොට ඒක ලියනකොට මෙන්න මේ වචන ටික උදව් කර ගන්නවා. highest කියන්නේ වැඩිම percentage එක කියන්නේ 100ට ගන්නවා. වැඩිම 100ට ගන්නවා කියන එකයි. then lowest කියලා කියන්නේ අඩුම percentage. කියන්නේ අඩුම 100ට ගන්න. ඒ වගේම highest කියන්නේ වැඩිමනේ. වැඩිම 100ට ගන්න. more than කියන්නේ වඩා වැඩියෙන් කියන අදහසට වඩා වැඩියෙන් less than කියන්නේ වඩා අඩුවෙන් කියන එක වඩා අඩුවෙන් දරෝයිටි ඔය වචන ටිකත් ඔයගොල්ලන්ගේ විස්තරේ තියෙනවා මේ ප්‍රශ්නේ තියෙන ඉතාලම පහසුම කාරණේ තමයි මේ ප්‍රශ්නේට අපිට වචන 100ක් නේ ලියන්න දෙන්නේ වචන 30-40ක්ම මේකේ මේ දීලා තියෙන ප්‍රශ්නේම ලියන්න පුළුවන් අනේකයි අපිට තියෙන වාසිය ඉතින් ඊටු ටික මේක දිහා බලලා මුංචි විස්තරයක් ලියවන අපිට මේ ලකුණු 10 ලේසියෙන් ගන්න පුළුවන්. දැන් බලන්න මේක දීලා තියෙනවා මේ ප්‍රශ්නේ අපි කියවමු බලන්න. 2019 පේපර් එකේ B කොටස විදියට 14 වෙනි ප්‍රශ්නේ B කොටස විදියට තියෙන ප්‍රශ්නේ තමයි මම මේ ලියලා තියෙන්නේ. ඒක ආශ්‍රයෙන් මේ pie chart එක උගන්වන්නයි මම දුල පුතාලට බලාපොරොත්තු වෙන්නේ. The following pie chart shows පහත pie chart එක පෙන්වනවලු following කියලා කියන්නේ දැන් මේ ප්‍රශ්නේ දීලා මේක යකින් තමයි මේ විස්තරය තිබුණේ මම මේ පැත්තෙන් ඇන්දට පහත pie chart shows කරනවා පෙන්නනවා how කොහොමද කියලා මිස්ටර් පෙරේරා ස්පෙන් කියන්නේ වියදම් කළා කියන එක වියදම් කළා වියදම් කළ විදිය his salary ඔහුගේ වැටුප in the month of july july මාසයේ 2019 වල on various household needs various කියන්නේ නොඑක් household needs කියන්නේ ගෙදර දොර අවශ්‍යතා වලට කියන්නේ ගෙදර දොර අවශ්‍යතා වලට කොහොමද යා කියන්නේ ගෙදරදී අපිට එන අවශ්‍ය දේවල් වලට කොහොමද ගෙදන් කරේ යාගේ salary එක කියලා තියෙනවා study it එක හොඳට අධ්‍යයනය කරන්න pie chart එක අධ්‍යයනය කරන්න and write a description කියන්නේ විස්තරයට ලියන්න විස්තරයක් about කියන්නේ ගැන ඒ ගැන ලියන්නලු. Use about 100 words. Use කියන්නේ භාවිත කරන්න, පාවිච්චි කරන්න. කරන්න about පමණ 100 words. වචන 100ක් විතර පාවිච්චි කරන්නලු. ඒ විතර කිව්වහම ඉතින් චුට්ටක් වැඩි වුණත් කමක් නැහැ, පොඩක් අඩු වුණත් කමක් නැහැ. ඉතින් අපි බලමු දැන් මොනවටද මිස්ටර් පෙරේරා විඳන් කළා තියෙන්නේ කියලා යාගේ සැලරි එක. බලන්න වැඩිම විඳන් කළා තියෙන්නේ මෙන්න මේකට. ඒ තියෙන මොනවටද? ෆුඩ් වලට, කෑම වලට තමයි විඳින්නේ. ආහාර වලට විඳන් කළා. 22% විඳන් කරලා තියෙනවා percent විඳන් කරලා තියෙන්නේ education එකක. ඒ වගේම 15% විඳන් කරලා තියෙනවා ඒක වගේ සමාන දෙකක් තියෙනවා 15%. මේ බලන්න දැන් මේ තියෙන විදියට එකක් තමයි plots වලට ගිහිල්ලා තියෙනවා 15%. අනිත් එක තමයි 15% කියලා තියෙනවා savings වල ක්‍රෙඩිට් කරලා තියෙනවා නේද? දැන් salary එක ඉතුරු කරනවා කියන්නේ ලොකු දෙයක් නේද? මේ කාලේ හැටියට නේද? ඊදම් වල හැටියට plots and savings කරලා තියෙනවා. ඒ වගේම 12% විඳන් කළා තියෙනවා යා මොනවද මේ විඳන් කළා තියෙන්නේ ඔයගේ සටහනක
transport වලට ප්‍රවාහණයට electricity වලට ගිහින් කළා තියෙනවා 8% ඒ වගේම other needs අනිකුත් අවශ්‍යතා සඳහා ගිහින් කළා තියෙනවා 3% තවත් විශේෂයෙන් සඳහන් කළේ නැහැ පොඩි පොඩි දේවල් වලට ගිහින් කළා තියෙනවා ඉතින් මේ ටික අපිට ලියන්න පුළුවන් ඉතින් මේ ප්‍රශ්නේම ලියන්න පුළුවන් වචන 20ක් විතර මෙන්න බලන්න the following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. දැන් මෙන්න මේක ඔහොමම ලියන්න පුළුවන්. අපිට දීලා තියෙන්නේ following කියලානේ. Following කියලා මේ අපේ chart එක පෙන්නනවා කියලා. ඒකෝර දැන් අපි ලියන්නේ දැන් මේක මේ හරිය තියනවා නම් අපි ලියන්නේ මේක උඩ තියෙන විදිහටනේ අපිට ලියන්න වෙන්නේ. අපි මේක යටින් තමයි විස්තරේ ලියන්න ඕන. ඒතර අපිට ලියුවේ ඇකි above pay chart ඉහත pay chart එක කියලා. නැත්තම් this pay chart කියලා කියන්න පුළුවන්. අපි දැන් මෙතන following දීලා තියෙන නිසා අපි දාමු ඉහත කියලා. ඉහත pay chart එක පෙන්නුම් කරනවා කියලා මේ වාක්‍යය හැමෝම ලියන්න. Pay chart shows how Mr. Pereira spent කියලා ඒ ටික කොහොමද ලියන්න පුළුවන්. මේ බලන්න මම ඒ වාක්‍යෙමයි ලියලා තියෙන්නේ. වෙනස් කරේ following කියන එක above කියන එක විතරයි. Above කියන්නේ ඉහත. නැත්තම් this දාන්නත් පුළුවන් මෙතන. Above pay chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. ඒ ප්‍රශ්නේ ටිකමයි මම මේ ලියලා තියෙන්නේ. ඇතර මේක තමයි ලියන්න වෙන්නේ. ඉතින් දැන් මොකෝ ලියන්න බෑනේ නේද? ඒක ගලප ගන්න ඕන. ඊට පස්සේ අපි කියනවා ඉතින් දැන් මේක දිහා බලලා අපි දන්න විදියට කියනවා දැන් යා වියදම් කරලා තියෙන ජාතිනිකනේ මේ තියෙන්නේ. Food වලට education, cloth saving, transport, electricity and others කියලා. ඉතින් ඒ ටික අපි ලියනවා. Mr. Pereira ට අපි Mr. Pereira ට උනන් ඉන්නේ නැත්නම් he has කියන්නේ තියෙනවා spent present perfect වාක්‍ය ලියුවා. ඔයගොල්ලන්ට ඒක ලියන්න ඕන he spent කියලා ලියන්න පුළුවන්. මම ලිව්වා he has spent. ඔහු වියදම් කරලා තියෙනවා. His salary ඔහුගේ වැටුප කියලා මෙන්න මේ ටික ලියනවා. මේ තියෙන්නේ food education ඔය ටික කොහොමද ලියනවා? ඒ ටික තමයි මම ලියලා තියෙන්නේ. He has spent his salary on food, education, clothes, savings, transport, electricity and other needs. දැන් මේ ටික තමයි ඔය ලිව්වේ. දැන් මේ ඔක්කොම ලියලා තියෙන්නේ මේ බලන්න මොනවද වචන කියලා නේද? හරි ලේසි නේද මේක පොඩ්ඩක්. පොඩි අදහසක් ගලප ගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක තියවලා මේ spend කියන වචනේ පාවිච්චි කරලා ඒක ටික ලියමු. එයා වැඩියෙන්ම විඳන් කළා තියෙන්නේ මොනවද දේපොතේ? Food වලට. ඉතින් අපි ඒක ලියන්න පුළුවන්. He spent නැත්නම් he has spent කියලා ලියන්න පුළුවන්. He spent 25% මේ බලන්න 25% of his salary යාගේ වැටුපෙන් 25% විඳන් කළා තිනවා on food ආහාර සඳහා. අන්න ඒක තමයි ලියුවේ. හැබැයි ඒක විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි දැන් අපි මේ ලියනකොට මේ වචන හතරත් අපි දාන්න ඕන. මේ වචන ටික දාන්න ඕන. මේ ටික දැම්මේ නැත්නම් අපිට ලකුණු ගන්න බෑ. එනිඳ ඒක තමයි වැඩිම percentage එක. ඉතින් අපි ඒක ලියමු. It is the highest percentage. Highest කියන්නේ වැඩිම. දැන් මේ තියෙන්නේ highest percentage කියලා නේ. මේ වචනේ දාලා තියෙන්නේ. මේ යෙදුම. Highest percentage එක. එතකොට it is the දාන්නේ අර superlative එකක් නේද? වැඩිම කියලා කියන්නේ superlative උනේ high high highest. එද the දාන. It is the highest percentage. ඒක තමයි වැඩිම ප්‍රතිශතය. ඉතින් අපිට වැඩිම එක කිව්වහම මම නම් හරි ලේසි. ඉතින් ඊළඟට අඩුම එක කියමු. එතකොට වරදින්නෙත් නෑනේ. අඩුම එක කියනවා. ඒ වගේම he has spent 3% සීට තුනක් වියදම් කරලා තියෙනවා office salary යාගේ වැටුපෙන් on other needs අන් අවශ්‍යතා සඳහා. ඉතින් ඒක තමයි අඩුම එක කියමු මම. lowest තියෙනවනේ. It is the lowest percentage. lowest කියන්නේ superlative එකක් නිසා දෙල දානවා. low lower lowest. එතන දෙල දානවා. the lowest percentage. දැන් හරියට දැන් ගොඩක් ලියලානේ. මේක දිහා බලගෙන මේ වචන ටිකමයි ලියන්න තියෙන්නේ බලන්න. it is the lowest percentage. ඒ වගේම මේ සමාන දෙකක් තියෙනවා. අර equal කියන්නේ සමානයි කියන එකනේ. මෙතන වචනේ අපි ලියෙදුම මෙන්න මෙතන ලියන්න තියෙනවා. equal. equal කියන්නේ සමානයි කියන අදහස. දැන් මේ වචනේ ඊට පස්සේ තියුණා. equal කියන්නේ සමානයි. එතකොට අපිට ඒකත් යොදන්න පුළුවන් මෙතන. මේ බලන්න. සමාන ප්‍රමාණයෙන් තමයි වියදම් කරලා තියෙන්නේ මොනවට මොනවටද? මෙන්න මේ තියෙන විදිය බලන්න. clothes වලටයි savings වලටයි. ඒකත් අපි කියමු. දැන් අපි බලමු මේකට. ඉදිරියට යදුවේ හැකිනේ equal percentage සමාන ප්‍රතිශතයක් of his salary යාගේ ප්‍රති වැටුපෙන් was spent වියදම් කරලා තියෙනවා. on clothes and saving සමාන ගණන් වලින් තමයි වියදම් කරලා තියෙන්නේ clothes and
clothes වලටයි savings වලටයි මේ clothes and savings වලට විඳන් කරලා තියෙනවා. It is 15 for each. ඔන්න ඔය වචනය ඕනම ලියන්න. සෑම එකකටම 15 ගානේ තමයි විඳන් කරලා තියෙන්නේ. සමාන ගානක් විඳන් කරලා තියෙනවා. Clothes and savings. It is 15 for each. හැම එකකටම 100ට 15ක් වෙන විදියට. අපි තව ලියමු Mr. Pereira has spent 22% මේ කිව්වේ නෑනේ. දැන් මේක කිව්වා මේක කිව්වා මේක තමයි මෙන්න තුනක් ඉතුරු වෙලා තියෙනවා. Mr. Pereira has spent විඳන් කරලා තියෙනවා 22% on education අධ්‍යාපනය සඳහා මේ ලෙඩ් එක තියෙන education නේ. On education and 8% on electricity. ඒ වගේම 8% වැඩ වැය කරලා තියෙනවා electricity වලට. දැන් දැක්කනේ. Electricity. His expenditure on electricity, එයාගේ වියදම electricity සඳහා තියෙන වියදම කොච්චරද? Less than education. මේ electricity වලට වියදම් කරලා තියෙන්නේ මොනවටද? Education එකට වඩා අඩු වැඩ මේ පඩියෙන් කොටසක් තමයි වියදම් කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට අපිට තව කියන්න පුළුවන්. ඒ වගේම අපිට තව දක්වන්න පුළුවන් මෙන්න මෙතෙන්ට වියදම් කරලා තිනවා 12% අපි ඒකත් බලමු. ඒ වගේම අපිට තව දක්වන්න පුළුවන් දැන් මෙතෙන්දි 12% තියෙනවානේ ට්‍රාන්ස්පෝර්ට් වලට අපිට ඒකත් දක්වන්න පුළුවන්. He has spent ඔව් වියදම් කළා තිනා 12% for transport. ඉතින් අපිට දැන් මේ අදහස් ටික ඔක්කොම කියවුණානේ නේද? දැන් මේ chart එකේම අදහස කියවිලා තියෙනවා. ඉතින් මේ වගේ වචන වාක්‍ය ටිකක් ගලප ගන්න පුළුවන් නම් ඔබට ලකුණු 10ක් ලබා ගන්න එක හරිම පහසු වැඩක්. හොඳයි අපි ළඟ වීඩියෝ එකකින් හමු වෙමු. Good luck.